අපේ ජාතියේ තියෙන ගතියක් විදිහට හඳුන්ලා දීලා තියෙනවනේ. අපිට අමතක වීම හරිම බොහොම පුරුදු දෙයක් කියලා. අපි හොඳ දේවල් ලබා ගන්නවා, නමුත් ඒ ලබා ගත්තයි කියලා අපිට තාම කෙටි කාලීනව ඒක අපිට අමතක වෙලා යනවා. මැලේරියාව සම්බන්ධයෙන්ුත් මම කැමතියි ඒ අපේ නැෂනල් ට්‍රෙන්ඩ් කියන එක අපි ඒක මේකට ආදේශ කරගන්න. මොකද අපි මේ ජයග්‍රහණය ලබාගෙන නැවතත් අපි ඒ ජයග්‍රහණයෙන් උදම් වෙලා පුටුවල වාඩි වෙලා හිටියා. ඒ නිසා නැවතත් ඒ අවදානම එක විශාල ජයග්‍රහණයක් අපි ලබා ගත්තේ. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශ කරන්න මැලේරියාව තුරන් කළ රටක්, මැලේරියාවෙන් තොර රටක් කියලා ශ්‍රී ලංකාව හඳුන්වපු එක නැවතත් අපිට දැනෙනවා වරින් වර. මේ ළඟදී මම හිතන්නේ අපේ මේ මැලේරියා ව්‍යාපාරයේම සමාජ මාධ්‍ය තුලින් අපිට දැනගන්න ලැබුණ එක්කෙනෙක් රෝගාතුර වෙලා පිට රටක ඉඳලා පැමිණිලා රෝගය වසන් කරගෙන හිටපු නිසා සීග්‍රේණ කරුණාවකට ඒක පැතිරිලා ඒ වෙනුවෙන් ගත යුතු පියවර ගන්න සම්පත් බොහෝ සෙයින් වැය කරන්න වුණා කියලා. ඉතින් මේක අපේ සමාජ වගකීමක්. අපි මේ තරම් විශාල ප්‍රයත්නයක් මේ අමාත්‍යාංශයේ රජයේ මට්ටමින් කරගෙන යන්නේ මේක තුරන් කළ යුතු දෙයක්ම නිසා. දැන් අපි දන්නවනේ අපි වසංගත රෝගයකින් අපි ඇද වැටුණ හැටි පහුගිය අවුරුදු දෙක තුල. ඇත්තටම අපි ඒකත් ජයග්‍රහණයක් ලබන්න පුළුවන් විදිහට මැඩ පවත්වන්න ඕන. අපි අපේ රාජ්‍ය ඇමතිනියට විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. එතුමියගේ කාර්යභාරයේ ඒ ව්‍යාපාරය තුල අපිට හොඳට මතකයි මේ රෝගේ මර්ධනය කරගන්න මේ කොවිඩ් වසංගතය. ඉතින් ඒ කැපවීම, ඒ ජයග්‍රහණ අපි ඇත්තටම මේ 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 අද වැඩසටහනේ තියෙන වටිනාම දේ තමයි අද අලුත්ම මෙවලමක් මේ රෝගය මර්ධනය සඳහා අපි පාවිච්චි කරන්න අපි අද ඉඳලා පටන් ගන්නවා. දැන් අපේ අතීතයේ බැලුවහම මේ රෝග මර්ධන ජයග්‍රහණයන් අපි ලබාගෙන තියෙන්නේ මෙවැනි මෙවලම් අපිට නැතුව. අපිට ජනතාව අතරට පත්‍රිකාවකින්, පත්‍ර දැන්වීමකින්, ගුවන් විදුලියේ කෙරෙන දෙයකින් තමයි අපි ජනතාව දැනුවත් කළේ. අද හැම කෙනෙකුටම ගෙදරට ගිහිල්ලා කතා කරන්න පුළුවන් ශක්තියක් මේ මාධ්‍ය තුල ලැබිලා තියෙනවා. ඒක තේරුම්ගෙන ඒ වටහගෙන ඒ පාවිතා කරන්න ගත්ත තීරණ ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මේ තුලින් මා හිතනවා සමාජයට මේ පණිවිඩය ඉතාම ප්‍රබලව ගෙනියන්න පුළුවන් කියලා. අපි හැමෝම ඒ වෙනුවෙන් කැප වෙලා මේ පණිවිඩය තුලින් අපේ රටේ ජනතාව අර ඉස්සර රජ රට කාක්කු වගේ මදුරුව කාලා මේ සෙනග මැස්සු වගේ මැරෙනවා කියපු කාලයේ නැවත අපි ළඟට නොයෙන්න. ඇත්තරම මට එක සංඛ්‍යාලේඛනයක් දැක්ක, ඒක විතරක් මම සඳහන් කරන්න කැමති. වසරක් තුළ මාස හතක් තුළ 80,000ක් මිය ගොස් තියෙනවා. අපේ කෝවිඩ් වසංගතයේ තාම අපි 60,000ක් විතර නේද අපි කතා කරන්නේ. මේ මහා දරුණු වසංගතයේ මාස හතක් තුළ 80,000ක් රටේ මිය යනවන මොන විදිහේ බරපතල භයානක වසංගතයක්ද මේ. ඒකම ඇති අපිට මේක තේරුම් ගන්න මේකේ තියෙන බරපතලකම. එනිසා අපි හැමෝම මේ ඉනිෂියේටිව් එක, ප්‍රොමිස් ඉනිෂියේටිව් කියන එක තුලින් ඉදිරියට ගිහිල්ලා මේ රෝගේ නැවතත් ඉස ඔසවන්න ඉඩ නොදී මේ රෝගේ මැඩ පවත්වා ගන්න හැමෝම එකමුතු වෙමු. බොහොම ස්තුතියි.